ගරු ස්වාමීන් වහන්ස, මේත් භාවනාමය අත්දැකීමක් අපිට කෙනෙක් ඉදිරිපත් කරන ලද. ඇයත් කාන්තාවක්. ඇය භාවනා කරමින් සිටින විට කළු බෝලයක් වැනි යමක් ඇගේ පපුවෙන් ඉවත්ව යනවා ඇයට ස්වාමීන් වහන්ස දැනෙනවා. ඇය දකිනවා. ඒ වගේම වලාකුළුවල ස්පර්ශ වෙමින් ඇය අහසේ භාවනා කරමින් සිටිනවා ඇයට දැනෙනවා. පසුව ඇයගේ පපු ප්‍රදේශයෙන් ඉවත් වුණු කළු බෝලය නැවතත් ඇයගේ හදවත තුළට ඇදී එනවා. ස්වාමීන් වහන්ස, මෙවැනි තත්ත්වයක් කොහොමද ඔබ වහන්සේ අපට ධර්මයට අනුව පහදා දෙන්නේ? මෙහෙමයි නොණ්ඩ, එතෙන්දි තුනේ අරමුණ කෙරෙහි සතිය සිය පැවැත්වුවේ නැහැ. දැන් ඒ කළු බෝල දකින්නේ, උඩ යනවා දකින්නේ මෙතෙන්ට හිත තිබ්බේ නැති නිසානේ. ඉතින් දැන් ආස්වාසේ සියුම් රැල්ලට හිත තිබ්බේ නැති නිසා, සියුම් රැල්ලත් පස්සේ අර පීතියට හිත ගත්තේ නැති නිසා, සැපයට හිත ගත්තේ නැති නිසා ඔය පැත්තේ හිත දුවලා තියෙන්නේ. එච්චරයි. ඔය දුවපු හිතක් ගැන නෝ කියන්නේ. ඒතොර ඇයි ඒ හිත දිව්වේ? මෙතන සැබෑ මේ අරමුණ කෙරේ හිත පිහිටුවේ නැහැ. දැන් කෙනෙක් සැබෑ අරමුණ කෙරේ ආස්වාසේ කෙරේම හිත පිහිටගෙන යනවා නම්, ආස්වාසේ දිග භාවය, කෙටි භාවය, සියුම් භාවය දකිමින් දකිමින් යනවා නම්, සියුම් භාවය සකස් තුන තැනියා ප්‍රීතිය මතු කරලා ගන්න නෝන, ඕවත් පේන්න විදියක් නැහැ නේ. ඕවා කොහොමද පේන්නේ? ඔතන තමයි උපක්ලේශයන්ගේ සියුම් භාවය. ඒක අල්ලන්න බෑ. උපක්ලේශයන්ගේ සියුම් භාවය ඒකයි. ඒක අපිව දිගින් දිගටම රවට් වෙනවා. ඒක රැවටීමෙන් බැහැර වෙන්නේ අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච මොහොතක. එතකන් අපිට මේක රවට්ටගෙන යනවා. මොකද ඒවා ආස්වාදයන් නිසා එක පාටය හිතේ තෙන්ට ගන්න. නමුත් ධ්‍යාන මට්ටම් වල අරූපාවචර ධ්‍යාන කියලා හතරවෙනි ධ්‍යානෙන් ඔබට ධ්‍යාන මට්ටම් තියෙනවා. එතකොට අරූපාවචර ධ්‍යාන වලදී එයා මොකද කරන්නේ? අර හතරවෙනි ධ්‍යාන තලයට සකස් වුණාට පස්සේ එයා ආකාශය ආකාශය කියලා මේ ආකාශය අරමුණු කරගෙන ආකාශයම දකිමින් ජීවත් වෙනවා. මේ ආකාශයම අරමුණු කරනවා, ආකාශය අරමුණු කරමින් ආකාශය දකිමින් දැන් එයා මෙතන මේ අර ආලෝක සංඥාවෙන් හිත බැහැරට ගත්තා. හතරවෙනි ධ්‍යානෙ හිත බැහැරට ගත්තා. එතෙන්ට යන්න නම් අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යාන මට්ටමට මේ යන්නම ඕනේ. හතරවෙනි ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ අන්න අරූපාවචර ධ්‍යාන මට්ටම් වලට කැමති නම් ඇතැඟි එයා ආකාශය අරමුණු කරගෙන ආකාශය දකිමින් 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 ආකාශයෙන් වඩමින් 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 ඉන්නකොට නෝන එක ක්ෂණේන්ම එයාගේ හිත එයා එළියට ගන්නවා කියනවා. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර බට ගහකින් බට ගොබේ ඇදලා ගන්නවා වගේ කියලා. කඩු කොපුවෙන් කඩුව ඇදලා ගන්නවා වගේ කියලා. එයා මේ රූපයෙන් හිත එළියට ගන්නවා. හිත එළියට අර ගත්තාට පස්සේ දැන් එයා අර ආකාශය තුල අර ඈත ආකාශයේ වලා රොදක් තුල එයා එරමිනියා ගොතාගෙන නෝනා ආකාශායන්චායතනේ සමාධිය අත්විඳිනවා. එයාට දැන් මෙතන රූපය ප්‍රකට නැහැ. මෙතන රූපය ප්‍රකට නැහැ. දැන් මෙතන රූපය ප්‍රකට නැහැ කියලා විඥාණය මෙතනින් බැහැරට ගිහිල්ලා නැහැ. සමාධිය ආස්වාදය. විඥාණය මෙතන රූපයෙන් බැහැරට ගිහිල්ලා නැහැ. මේක මලකඳක් වෙලා. නමුත් එයාට දැන් මේ රූපය ප්‍රකට නැහැ. එයා අර ආකාශයේ වඩමින් 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 දැන් එයා කැමතිතා කාලයක් නෝනා ආකාශායන් ඡායතනයේ තියෙන අරූපී ධානයේ ආස්වාදය විඳිනවා. දැන් එයාට පේනවා එයා සියුම්ම, ඒක සියුම් රූපයක් ඝන රූපයක් නෙමෙයි. සියුම්ම ඉරමිනිය ගොතාගෙන යා අර ආකාශය වඩනවා වඩනවා මිසක් එයාට මේ රූපයක් ගැන නෝනා එක දශමයකවත් දැනීමක් නැහැ. ඕක නෙමෙයි අරූපයේ තුල රූපයක් නැහැ කියලා කියන්නේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා කියනවනේ අරූපයේ තුල රූපයක් නැහැ කියලා. අරූපය තුල රූපයක් නැහැ නෙමෙයි, රූපයක් තියෙනවා, රූපය ප්‍රකට නැහැ. මෙතනත් රූපය තියෙනවා, අතනෙත් ඇති කරගත්තා වූ මැවුනා වූ රූපයක් තියෙනවා. ඒතොර මේ දෙකම රූප තමයි. නමුත් රූපය අපිට ප්‍රකට නැහැ. රූපය ප්‍රකට නැහැ කියන කාරණයෙන් රූපය මිදුනායි කියන ඔතන තමයි ආලාර කාලාලම උද්දකරාම පුත්‍රලා හිතුනේ දැන් අපි මිදුනා කියලා. නිරෝධය මේකයි කියලා. නේද? බෝධිසත්වය තමයි නැහැ මෙතන, තාමත් අපි ආස්වාදය තුල ඉන්නවායි කියලා දැක්කේ. ඒ නිසා අරූපී ධාන මට්ටම් වල අර ආකාසායන් ඡායතනයේ තුල එයා අර අරූපී ධානයේ සකස් කරගෙන ඉන්නවා. යාට මේ රූපය ගැන පොඩ්ඩක්වත් ප්‍රකට නැහැ. නමුත් සතිය සිහිය තියුණු එයා අතන රූපය ගැන ආකාසායන් ඡායතනයේ අරමුණෙන් බැහැරට හිත යන්නේ නැහැ. අරමුණෙන් බැහැරට හිත ගියොත් ඒ ආකාසායන් ඡායතනයේ සමාධිය නොදැක හිටිය ගමන් එයා එතනින් පිරිනෙනවා. පිරිලා ආයිමත් රූපයට වැටෙනවා. ඔය තැන තියෙනවා අරූපී ධාන මට්ටම් වලදී. එහෙම නැතුව නෝනා ඉන් මෙහා සකස් වෙන්නා වූ සෑම රූපයක්ම ওই මනෝකායවල් කියන දේවල් ඒවා ඔක්කොම හිත වඩලා අපි ඇති කරගත්තා වූ රූප. තේනවා? දැන් ඔබතුමියට ඔබතුමියගේ අම්මා සීපත් කරමින් සීපත් කරමින් සීපත් කරමින් අම්මා වඩමින් 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 යද්දි අම්මාගේ රූපය එකපාරට පේනවා. ඒ පෙවුනා කියලා ඒ ඔබේ අම්මා නෙමෙයි. තේනවද? ඔබ විසින් වඩලා ඇති කරගත්තා වූ රූපයක්. ඒ පෙනෙනා වූ රූපය තුල විඥානයක් බැසගෙන නැහැ. ඔබ වඩලා ඇති කරගත්තා වූ රූපයක් ඒක. ඉතින් එවැනි තත්ත්වයන් තමයි ඕවාම නෝනා උපක්ලේශ ගැනීමටයි ගැනින්නේ. මොකද නමුත් ඔය සෑම අවස්ථාවකම සමාධිය අපි තුල තියෙනවා. ඒකයි උපක්ලේශ සමත විදර්ශනාව දෙකේදී සකස් වෙනවායි කියන කාරණේ. වර්තමාන භාවනා ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම අවුලක් බවට පත් කරලා තියෙන්නේ මේ උපක්ලේශ ධර්මයන් නිසා. ඉන්සා නිරේතුරුව භාවනා යෝගියා උපක්ලේශයන් පිළිබඳ ඉතාමත් හොඳ අවධානයකින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් උපක්ලේශයන් නිරේතුරුව අපේ සක්කාය දිට්ඨිය භාවනාවේ නාමෙන් තව තවත් වැඩි කරනවා.